ප්‍රධානම කාරණාව අනිත් අපේක්ෂකයෝ මෙන් නොවේ, ඔහු වෙන්නේ නව ජනරජ ව්‍යවස්ථාවක් සමග නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. අනිත් අපේක්ෂකයෝ සියලු දෙනා වෙන්නේ පවතින ආණ්ඩු ව්‍යවස්ථාව ප්‍රකාර ඔවුන්ට කිසිම බලයක් නැතුව. තවදුරටත් ලංකාවේ ජනාධිපතිවරයාට විධායක බල කිසිවක් නැහැ. නමුත් නාගානන්ද ඉදිරියට එන්නේ මහ ජනතාව හමුවට නව ක්‍රමවේදයක් අරගෙන ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය බලය අවුරුදු 70කට පසු බල ගැන්වීමට. ඒක වෙන ආකාරකින් කියනවා නම් ජනතාවගේ පරමාධිකාරී බලයේ ප්‍රධාන අංග තුනක් වන ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ කියන බලය මෙතෙක් මේ ආයතන තුන විවෘතව අවභාවිතා කළා. නමුත් මින් ඉදිරියට පරමාධිපත්‍ය බලයෙන් මොවුන්ව බැඳ තබනවා මේ ආයතන තුනම. ඒ වගේම තමයි මේක ඉතා පැහැදිලි කරන්න ඕනේ මේ රටේ මහජනතාවට. ඔබ දකිනවා ලංකාවේ ඔඩිටර් ජෙනරල් කියන්නේ අපි විකනකාධිපතිවරයා පැහැදිලිවම කියනවා රටේ රාජ්‍ය ආදායම වසරකට බිලියන 5ක් වියදම බිලියන 7ක් මේක ලොකු මංකොල්ලයක් වන්නේ කියලා. මේක අලුත් ව්‍යවස්ථාවේ මේ ජනතාව විසින්ම ලෝකේ පළවෙනි වතාවට මේ ලංකාවේ මේ වගේ ක්‍රමයක් වෙන්නේ. ජනතාව විසින්ම ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ප්‍රවස්ථාව සම්මත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දන්නේ. මේ සම්මත කිරීමෙන් අනතුරුව රාජ්‍ය ආදායම තවදුරටත් මංකොල්ල කෑම 100%ක්ම නවතිනවා. මොකද දණ්ඩනය මරණ දණ්ඩනය මින් ඉදිරියට රටේ පොදු ආදායම මංකොල්ල කෑවොත්. ඒක තමයි තියෙන ප්‍රධානම වෙනස. ඒක තමයි මම කිව්වේ ඒ ගෙනාවට පස්සේ ඔබ දකි විගණකාධිපතිවරයාට ඔහුට ඔය තියෙන ජොබ් එක කොහොම නෙවෙයි, ඔහුගේ රාජකාරිය ඔහුට තියෙන නීතියෙන් ආවරණය දෙන ඔහුට බලය දෙනවා රටේ නීතිය ආධිපත්‍ය පැහැදිලිව ස්ථාපිත කරන්න. එයින් අදහස් කරනවා රාජ්‍ය ආදායම නාගානන්ද පුන පුනා කියන සෑම විටම දැනට රටේ රාජ්‍ය ආදායම රකින්නේ රැස් කරන්නේ 30%ක පමණ ප්‍රමාණයක්. මේක 100% දක්වා වැඩි කරපුවාම ඔය අපි මුහුණ දෙන ප්‍රශ්න මේ රටේ ජාතික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, මේ සියල්ලම තවදුරටත් මේවා ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ රොකට් සයන්ස් නෙවෙයි, දරුවන්ගේ පාසල් ප්‍රශ්න, අපේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, එතනින් ගියාම මේ එතනින්ගේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රශ්න, සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න, මේ එකක්වත් මේ රටේ විසඳන්න බැරි ඇයි? නිදහසේ මොවුන් රටේ රාජ්‍ය ආදායම සොරකම් කරන නිසා. මේකේ තියෙන ප්‍රධානම දේ, ඒ ප්‍රශ්නෙට පැහැදිලිම දේ, ඔබේ කතරෙන් මෙවර ඔබ හුදෙක් අපේක්ෂකෙක් නොවේ පත් කරගන්නේ. ඔහු වෙන්නේ අනිත් අපේක්ෂක සියලු දෙනාම ජනාධිපති මැතිනේට ඉදිරිපත් වෙන්නේ ජනාධිපති අපේක්ෂකෙක් හැටියට තියෙන ක්‍රමවේදය ගෙනියන්න. නමුත් නාගානන්ද ඉදිරිපත් වන්නේ තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා, ප්‍රතික්ෂේප කළා. ජනාධිපති තනතුරු 94 ඉඳලා ඔබ ඉල්ලුවා මේ රටෙන් අහෝසි කරන්න. ඒක අහෝසි කරන්නේ රටේ මහජනතාව. ඒ වගේම 225 වෙන පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම විසිරුවා හරින රටේ මහජනතාව. ඒ වගේම පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම විසිරුවා හරින රටේ මහජනතාව. ඒ වගේම බරපතල දූෂණ චෝදනා ලබා ඇති සියලුම මිනිසකාරවරුන් අධිකරණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ රටේ මහජනතාව. එනිසා මේවර ජනාධිපති මැතිවරණයේදී නාගානන්ද හා අනිත් අපේක්ෂක අතර තියෙන්නේ සමාන කළ නොහැකි අසමානතාවයක්. ඔවුන් සාමාන්‍ය ක්‍රමවේදයට එන්නේ කිරි වීදුරුවක් දෙන්නම්, සපත්තු කුට්ටමක් දෙන්නම්, එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ රටේ මහජනතාවට වැසිකිලි පෝච්චියක් දෙන එක, ටකරමක් දෙන එක නෙමෙයි වැඩේ. මහජනතාවට දෙන්න ඕනේ ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්නේ තමන් දෙපයින් නැගිටින්න මිසක් දේශපාලන අඥයෝ හමුවේ කියලා දෙපයින් වැටෙන්න නොවේ.